මේ වන විට පළත්පාලන චන්ද විමසීම තැපැල් චන්ද විමසීම දිනනියමයක් නැතිව කල් දමා තිබෙනවා. මේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉතාමත්ම දුර්ලභ සිදුවීමක්. තැපැල් චන්ද විමසීමක් කල්යාණට පුළුවන් එක්කෝ ජාතික ව්‍යසනයක් ඇති වෙලා නැත්නම් අධිකරණ තීන්දුවක් ඔස්සේ. නමුත් මෙය ඒ දෙකම නොවෙයි. මෙය හුදු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම තැපැල් චන්ද විමසීම කල් දැමීමට සිදුවුණේ. එම නිසා මැතිවර නිරීක්ෂණ සංවිධාන ලෙස අපාද සුවිශේෂ ඉල්ලීමක් කරනු ලබනවා මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ රජයෙන් මීට අදාළව වහා ප්‍රතිචාර දක්වන්නට යයි කියා. විශේෂයෙන්ම තැපැල් චන්ද මුද්‍රණයට අදාළ කටයුතු මුළු මනින්ම සමස්ත ක්‍රියාවලියෙන්ම ඉතාමත්ම මතභේදාත්මක තත්වයකයි පැවතියේ. එය හුදු කුමන්ත්‍රණයක් ලෙස තමයි අපි සැලකීමට සිදු වන්නේ. එයට හේතු කාරණා කිහිපයක් තිබෙනවා. තැපැල් චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට යයි ඇනවුම ලබා දුන්නේ මැතිවරණ කොමිෂන් සභාව අදාළ ලිපි ගනුදෙනු ආරම්භ කරන ලත් කරමින් ඉල්ලීම කරන ලද්දේ දෙසැම්බර් 26 වැනි දින. නමුත් දෙසැම්බර් 26 වැනි දින මෙම මුද්‍රණ කටයුතු ආරම්භ කළේ නැහැ. කවර හෝ හේතුවක් නිසා එම කටයුතු පස්සට දැම්මා. ඊටත් අනතුරුව ඒ අධීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මගින් අතිරේක කොමසාරිස්වරයේ සහකාර කොමසාරිස්වරයේ ඇතුළු නිලධාරීන් පිරිසක් පත් කළා. නමුත් ඒ සියලු කටයුතු පසෙක තබා අවසාන මොහොතේදී තමයි 15 වැනිදාට නිකුත් කරන්නට නියමිත තැපැල් චන්ද පිළිබඳව අවසන් නිවේදනය තමන්ට මුදල් නැති නිසා තැපැල් චන්ද පත්‍රිකා භාර දීමට නොහැකියයි පැවසුවේ ගංගානි කල්පනී මහත්මිය අවසන් මොහොතේදී. එතකොට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සිටියා. ඔවුන් පවා මේ දන්නේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා පවා පැවසුවා එම නිලධාරීන් යම් උද්‍යෝගයකින් මේ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා කියා. එයින් පෙනී යන්නේ ඇය එම නිලධාරීන්ට පවා මේ පිළිබඳව කරුණු මතක් කොට නැහැ. ඊටත් අනතුරුව ඇය මේ සෑම සාකච්ඡාව පවත්වන ලද්දේ මාධ්‍ය සමග වෘත්තීය සමිති පිරිවරා ගනිමින් රජයේ උසස් නිලධාරිනියක් තමන්ගේ ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී වෘත්තීය සමිති පිරිවරා ගනිමින් කරුණු පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය නම් තමන් සතුව තමන්ගේ ආයතනයේ සිටින අනෙක් නිලධාරීන් සමග මේ සාකච්ඡාව පවත්වන්නට පුළුවන්. නමුත් ඇය තමන්ගේ වරදෙන් නිදහස් වීම සඳහා එම ක්‍රියාවලිය තමයි අනුගමනය කළේ. දැන් කියනවා ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂාව සැපයුවේ නැති නිසා මීට අදාළව කරුණු තැපැල් චන්ද මුද්‍රණය ප්‍රමාද වුණා කියා. මුලින් එක් කරුණක් පවසන්නේ, දෙවනු එක් කරුණක් පවසන්නේ. ඉතින් එම නිසා ඇගේ ප්‍රකාශ පවා මුළුමනින්ම පරස්පර විරෝධී බව ප්‍රකාශ කළ යුතුයි. එම නිසා මැතිවරණ කොමිෂන් සභාව වහා අභ්‍යන්තරික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මීට අදාළව ශ්‍රී ලංකාවේ අත්දැකීම කමිටු ආදිය මගින් දෙන වාර්තා නිකුත් කරන්නේත් නැහැ, පියවර ගන්නෙත් නැහැ. නමුත් එය තමයි තියෙන විකල්පය. එම නිසා අපි වහා ඉල්ලා සිටිනවා මේ සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ රජයෙන්. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.